ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. විශේෂයෙන් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වශයෙන් කියන්න කැමති අපි දිගටම ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල අද ඉතාම හොඳින් ක්‍රියාත්මක වීගෙන යනවා. සියලුම ආසනවල සංවිධාන කටයුතු නැවත ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක පසුගිය කාලයේ ඇති වුණු විවිධ තත්ත්වයන් තුළ විතැන් වෙලා හිටපු සියලු පක්ෂ සමාජිකයින් නැවතත් අපේ පක්ෂේ වටා ඒකරාශී වීම තමයි විශේෂත්වයක් වන්නේ. මොකද පහුගිය කාලය තුළදී ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමහර පාක්ෂිකයින් යම්කිසි නිහඬතාවයක හිටියා. නමුත් අද අපිටත් වඩා ඉස්සරහින් ඔවුන් මේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක පස්සනිදායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත්, ඒ වගේම එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙත්, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගෙත් විශේෂ මෙහෙයීම සහ සංවිධානය මත අනිකුත් සියලු අපේ පක්ෂ නායකින්ගේ ඒ කැපවීමත් එක්ක සෑම මැතිවරණ කොට්ටාශයකම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධාන ජාලය ශක්තිමත් වෙමින් තියෙනවා. ඒ වගේම මීට කලින් අපි ප්‍රකාශ කළ පරිදි දැවැන්ත ජනරැලි 52ක් මේ වෙනකොට සංවිධානය කරලා ඉන් කීපයක් අවසන් කරලා තිබෙනවා. ඉදිරි ඒ සියලුම අපි යෝජනා කරලා තියෙන සහ මේ වෙනකොට සංවිධානය කරගෙන යන ඒ ජනරැලි සියල්ලම ඉදිරියේදී පවත්වනවා. ඊට අමතර වශයෙන් අනුබද්ධ සංවිධාන විසින් සංවිධානය කරන ලද රැස්වීම් සහ ඒ හමුවීමුත් ඉතාම සාර්ථකව මේ වෙනකොට පවත්වාගෙන යනවා. ඉතින් ඒ නිසා පක්ෂයේ හැටියට ඒ විදිහට සංවිධානගත වෙනකොට අපි පසුගිය කාලය තුළදී ඇති වුණ විශේෂයෙන්ම ලෝක වසංගතයක් විච්ච කෝවිඩ් නිසා ඒ ආසන්නම සිද්ධි හැටියට කෝවිඩ් වසංගතයත් එක්ක ආපු ආර්ථික අර්බුදය සමනය කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට සම්පූර්ණ සහයෝගය ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලබා දීලා මේ වෙනකොට ආර්ථික වශයෙන් නැවත යථා තත්ත්වයට පත් කරන්න රටපත් කරන්න අපිට විශේෂයෙන්ම අද හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම අපි මතක් කරන්න කැමති ගොඩක් අය කීවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යනකොට ඔය ගියාට වැඩක් නැහැ, කිසිම වාරිකයක් ගන්න හම්බෙන්නේ නැහැ කියලා. එලානුව පළවෙනි වාරිකේ හම්බුණාට පස්සේ රජයට ඔවුන් කිව්වා දෙවෙනි වාරිකේ කොහොමත් ගන්න බෑ කියලා. නමුත් දෙවෙනි වාරිකේ හම්බුණාට පස්සේ කිව්වා තුන්වෙනි වාරිකේ ගන්න බැරි වෙනවා කියලා. තුන්වෙනි වාරිකේ දැන් අරගත්තාම දැන් විවිධ දේවල් කියනවා IMF එකට ඕන විදිහට නටනවායි කියලා. අපි බොහොම පැහැදිලිව කියන්න කැමති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියලා කියන්නේ වෙන කිසිම එහෙම නැත්නම් අපිට රටට සම්බන්ධ නැති ආයතනයක් නෙමෙයි. අපි එහි සමාජිකයෝ. ඒ අරමුදලේ සමාජිකත්වයේ දරන රටක්. ඒ නිසා රටක යම් ප්‍රශ්නයක් අර්බුදයක් ආපු වෙලාවක ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න තමයි ජාත්‍යන්තර අරමුදල පිහිටවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔවුන්ගේත් වකීමක් තියෙනවා. ඒ වගේම අපේ පැත්තෙනුත් කැපවීමක් තිබෙනවා. ඒ නිසා අපේ රටේ ආර්ථිකය වැටුණට පස්සේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ඔවුන් එක්ක අපි එකඟතාවයක් හදාගෙන තියෙනවා. ඔවුන් අපිට මඟ පෙන්වීමක් කරනවා. ඇත්තටම කරන්නේ මඟ පෙන්වීමක්. ඒ නිසා මේ රට බංකොලොත් වුණා නම් ඒ බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම සඳහා සහ නැවත වතාවක් නැවත රට බංකොලොත් නොවි ඉදිරියට යෑම සඳහා අවශ්‍ය ප්‍රවේශයේ මඟ පෙන්වීම තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරුණු ලබන්නේ. ඉතින් ඒ නිසා එහි කොන්දේසි සමහර කොන්දේසි වලට අපිට එකඟ වෙන්නත් පුළුවන්, සමහර කොන්දේසි වලට එකඟ වෙන්න බෑ. ඒ නිසා අපි ඒ කොන්දේසි එකඟ වෙන්න බැරි වුණත් ඒවා සාකච්ඡා කරමින් රටට යහපත් ආකාරයට සියල්ල විසඳ ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක අපි කටයුතු කරපු නිසා අපේ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ ණය වාරිකයන් අපිට ලැබිලා තිබෙනවා. හෙට අනිද්දා වෙනකොට මේ රට බංකොලොත් භාවයෙන් මිදුලායි කියන නිවේදනය නිකුත් වීමට නියමිතව තිබෙනවා. එතකොට අපිට නැවතත් සුපුරුදු පරිදි ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනවා. නමුත් අපි පරිස්සම් වෙන්න ඕනේ 18 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නේ නැතුව මේ වතාවෙන් අපේ රටේ පැහැදිලි ආර්ථික සිතියමක් නැත්තම් ගමන් දිශාවක් පැහැදිලිව හදා ගන්න ඕනේ. එතකොට ඒ අනුව ජාතික ආර්ථික මාර්ග සිටියමක් ඔස්සේ මේ රට ගමන් කරවීම මේ වකීම මේ සියලුම නායකත්වයට පැවරලා තිබෙනවා. ඉතින් ඒ අනුව එහෙම ගමනක් ගියොත් තමයි නැවත වතාවක් රටේ ආර්ථික අර්බුදයක් ඇති නොවි සාර්ථකව අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි දැන් ගොඩක් අය කියනවා IMF කොන්දේසි වලට යට වෙලා අපි ආපුහම මේවා වෙනස් කරනවා, මේවා පැත්තකට දාලා අපිට ඕනෑව ගන්නවා, විවිධ දේවල් කියනවා. නමුත් එහෙම නැත්තම්
ඒ දේශපාන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගේ කියන්න ඕනේ මේක අයින් කරලා අපි මෙන්න මේකයි ගේන්න කියලා. විකල්පය මොකද්ද කියලා. දැන් විකල්පය ගැන කතා කරන්නේ. නමුත් එදා වේල ටුවර්ස් වගේ විශේෂයෙන්ම ගැලරිය පිනවීම සඳහා විවිධ කතා විවිධ ආකාරයෙන් කියමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්නේ ජාත්‍යන්තර මුල්ල අරමුදල සම්බන්ධයෙන් ඔවුන් අපි කෙරෙහි විශ්වාසය තබලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයේ අපේ රට කෙරෙහි දැන් රටේ සහ රටේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඒ අනුව අපිට ඉදිරි හොඳ ගමනක් යන්න පුළුවන්කම තිබෙනවා. කිසිම වෙලාවක ජාත්‍යන්තර අරමුදල දැන් අපේ රටේ ආර්ථික වර්ධන වේගය දන වුණා කියලා හොඳ තත්ත්වයට ආවා කියලා ඒකේ වාසිය යන්නේ ජාත්‍යන්තර අරමුදලට නෙමෙයි. ඒ වගේම අපේ නිල සංචිත ප්‍රමාණය වැඩි වුණාම ඒක අපේ රටට වැදගත් වෙනවා මිසක් ඒක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට වාසියක්වත් වෙන්නේ නැහැ. උද්දමනය අඩු වුණොත් අපේ රටේ ජනතාවටයි හොඳ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නෙමෙයි. ඒ නිසා මේ තත්ත්වයන් සමහර අය හරියට තේරුම් ගන්නේ නැතුව විවිධ විදිහට නන්දඩවීම් කරනවා. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව ක්‍රමානුකූලව මේ රට ඉදිරියට යන ගමනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට සම්පූර්ණ සහයෝගය ලබා දීලා රටේ ආර්ථිකය යථාවත් කරලා ඉදිරියටත් ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන අඩිතාලම යොදන්න පුළුවන් විදිහට අපි අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්න අවශ්‍ය පූර්ණ සහයෝගයේ ශක්තිය ලබා දෙමින් සිටින්නේ.